අද අලුයම 12:30 අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඉන් සැකකරුවන් 54 දෙනෙකු සම්බන්ධ රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවයි. අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් විවෘත කිරීම සිදු කෙරුණා. ඒ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කොට්ටාශය අපරාධ වාර්තා කොට්ටාශයේ එක්ව මෙය නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. 40 දෙනෙක් මෙරට අපරාධ කරලා පසුගියතා කාලය තුළ පැනලා කී රැඳිලා ඉන්නවා. මෙයා දරුණු ගණයේ මිනිමරුවන් 1092ක පුද්ගලයෝ මෙරට සංවිධානාත්මක අපරාධ කරුවන් කියලා අඳුර ගන්නකොට 1092ක පුද්ගලයන්ගේ දත්ත ඇතුළත් කරලා දත්ත පද්ධතියක් අපි අධිකරණ අපරාධ වාර්තා කොට්ටාශය. ඊට පස්සේ අපි ඒ දත්ත පද්ධතියත් ගුවන්තොටුපලේ තියෙන කැමරා පද්ධතියත් අතර සම්බන්ධතාවය ඇති කිරීම තමයි අද සිද්ධ වුණේ. ඒ අනුව අද රට එන සහ රටින් බැහැර වෙන ඕනම පුද්ගලෙක් මේ කැමරාවට එකෙල්ලේ මුහුණ දෙන අවස්ථාවේදී ඔහුගේ ඡායාරූපය මගින් එවෙලේම අඳුර ගැනීමක් කරනවා මොහු රට අවශ්‍ය කරන නැත්නම් පොලිසිය සොයන අපරාධ කරුවෙක් කියලා කාරණා. අපේ නිලධාරීන් පැය 24ක් 48ක් යනකොට සියලු දේ හොයාගන්නවා. කවුද කෙරුවේ කියලා හොයාගත්තට වැඩක් නැයි ළඟට බලනකොට එයාපෝට් එක හරහා ගිහිල්ලා. සමහර වෙලාවට මුහුදෙන් ගිහිල්ලා. දත්ත පද්ධතියක් සකස් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අපේ IT ඩිවිෂන් එකත් එකතු වෙලා මේ අද මේක විවෘත කරන්න පුළුවන් තත්වයකට ගෙනාවා. මේ තීරණය තමයි මේ රටේ අපරාධකාරයෙකුට අපි ඉන්න දෙන්නේ නැහැ කියන පදනම මත තමයි අපි වැඩ කරන්නේ. අපිට මේ සමහර නීති හින්දා බාධක තියෙනවා. සමහර පුද්ගලයන් නිසා බාධක තියෙනවා. නමුත් අපි එකම බාධකයක්වත් කටවත් අපි නැමෙන්නේ නැතුව අපි මේ වැඩේ කරනවා. දැන් මම පොලිස්පතිතුමාටත් පොලිසියටත් කියලා තියෙන්නේ ජූනි 30 වෙනිදා වෙනකොට මේ රටේ ලොකු වෙනසක් වෙන්න ඕනේ කිය. මගේ අරමුණ තමයි මාස 6ක් යනකොට සෑම කෙනෙකුටම මේ රටේ ජීවත් වෙන පේන්න ඕනේ ලොකු වෙනසක්.